ඔබ ආයුබෝවන් කියා පිළිගන්නවා චතුර SLMT වෙතින් මම ඔබට ගෙනෙන විශේෂ වීඩියෝ එක තමයි බාත්รูම් එකේ මෙන්න මේ බිඩේ සවය එක වතුර ලීක් එකක් ආවොතින් දැන් මේ හෝස් එකෙන් ලීක් වෙන්නේ ඔබට පේනවනේ මෙතන හෝස් එක පැලිලා හෝස් එකෙන් ලීක් වෙන්නේ දැන් මේ වගේ අවස්ථාවක් වුණොත් එහෙම ඔබට මොකද කරන්නේ සාමාන්‍ය ඔබ කරන්නේ දැන් මේ වගේ දැන් මේ හෝස් එක පැලෙන්නේ නැතිනම් මුකුත් කරන්න බෑනේ කියන්නේ අනිවාර්යෙන් බිඩේ සව සෙට් එකක් හරි හෝස් එකක් හරි ගෙනල්ලා දාන්න වෙනවා. ඔක තමයි තියෙන මේකට විසඳුම ඔක තමයි. ඒ වුණාට මම අද ඔබට කියලා දෙන්න යන්නේ මෙන්න මේක හෝස් එකවත් බිඩේ සව එකවත් සෙට් එකම මාරු නොකර මේකම හදාගන්න විදියක්. ඉස්සෙල්ලා මම මේ වතුර ටික වතුර වහගෙන මේ ඇන්ගල් වෑල් එකෙන් දැක්කයි අර උඩ තියෙන මේක ගැලවිලා තියෙන්නේ ඉන්සුලේෂන් එක වගේ එකේ තියෙන ගැටලුව තියෙන බටේ විතරයි බටේ පැල්ලා තියෙන්නේ ඒක හන්ද තියෙන ඔතනින් නැමෙනෝනේ අපි පාවිච්චි කරනකොට ගන්න ගොඩක් දුරට ඔය කරෙන් ගැලවිලා යනවා ටෙලිෆෝන් සවය එකේ ඕකෙන් කොහොමත් ගැලවිලා යනවා දැන් මම මේක හදාගන්න ක්‍රමයක් තමයි ඔබට මම කියලා දෙන්න යන්නේ මේක මාරු කරන්න නැතුව මේ පැඩිලා තියෙනවා එතන ඉතින් මම මේක මෙතනින් කලව ගන්නම් සෙට් එකම ගලව ගන්න පල්ලෙහයි ඔබල දැන් මේක අතින් ගලව ගන්න බැරි නම් ඇඩ්ජස්ටබල් එකක් හරි මොකක් හරි ටූල් එකක් භාවිත කරලා ගලවන්න පුළුවන් සමහර තද වෙලා තියෙන පුළුවන් මේක නම් තද නැහැ මම මේ ගලවගත්ත මේ ඇතුළේ තියෙන ඔසර දෙක පරිස්සම් කරගන්න ඕන නැත්නම් ආයෙමත් සවි කරනකොට ඔසර දෙක හැල්ල තියෙන පුළුවන් කොහේ හරි දැන් මම මේ ගලවගත්ත හෑන්ඩ් සවය එක නැත්නම් බිඩේ සවය එක කියලාත් කියනවා මම අපි දැන් මේක මෙතනින් හදා ගන්න කියන්නේ මේ කපල ඉවරලා මෙතෙන්ට අර ඇතුලේ ක්ලිප් එකට ජොයින්ට් කරලා ඉවරලා හදා ගන්න පුළුවන්. අර උඩ තියෙන යකඩ ඉන්සුලේෂන් එක කැඩිච්ච හන්ද ටිකක් අමාරුයි ඒක. මේක කල්ල ගිහිලා තියෙන ඇතුලේ. දැක්ක මෙතනින් කල්ල ගිහිලා තියෙන ඒකත් අර උඩට දාලි වල හදා ගන්න පුළුවන්. එහෙමත් පුළුවන්. ඒ වුණාට මම ඔබට මේකෙන් තව හදා ගන්න ක්‍රමයක් තියෙනවා. ඔක නැතුව ඔබේ ළඟ සාමාන්‍ය මේ වගේ පරණ වෙන අයින් කරපු එකක් තියෙනවනะ දැන් මේකේ නම් මේ කෑල්ල අර නට් එක බිඩේ සවය එක පැත්තට හෑන් සවය එක පැත්තට හයි කරන නට් එක කල්ල ගිහලා තියෙනවා දැන් මේක පැත්ත හොඳයි අනිත් පැත්තේ නට් එක කල්ල ගිහලා තියෙනවා හැබැයි මේක හොඳයි හෝස් එක දැන් මම ඔබට අරක හදන්න ටිකක් අමාරුයි හදන්න පුළුවන් ඒ කපල ඉවරලා අරක ඉන්සුලේෂන් එක උඩට අරගෙන හදන්න පුළුවන් මම මේකේ පාර්ට්ස් එක මෙතනට දාන විදියක් ඔබට මම කියලා දෙන්නේ ඒ කියන්නේ මේ නට් එක හොඳයි නේ මේකේ මේකේ මේ නට් එක හොඳයි. ඒක ගලවලි වල අරකට දාගන්න විදියක් තමයි මම කියලා දෙන්න හදන්නේ. ඉස්සර දැන් මේ කැඩිච් එකෙන් මෙතනින් ගලව ගන්නවා. කරි ටෙස්ටරයක් කරි තියෙනවා ආයෝජන මහ කර මම මේ පිහිටුඩක් වගේ ගත්තේ. ඒ කියන්නේ ඔක්කොරි පිහිටුඩක් වගේ සිව්මයක් ගන්නවා. ඒ කියන්නේ අර මේ කෑල්ල ගලව ගන්න අමාරු නැත්තම් පොඩ්ඩක් ලිවර් කරලා ඊට පස්සේ ටෙස්ටරයක් ෆ්ලැට් එකක් කරි මාර්ගෙන් මේ විදියට මේක ගලවලා අයින් කර ගන්න පුළුවන්. මේ ගලව ගන්නවා. ලිවර් කරාම ඒක පස්සට එනවා. දැක්ක ඒක ඇල්ල ගැලවුණා දැන්. දැන් දැක්ක අර ඉන්සුලේෂන් එක වගේ තිබිච්ච අපිට කැල කැඩිච් එක තමයි තියෙන්නේ. ඒක දැන් අපිට ගලවන්න බැරි නම් ඇදලා කල්ල ගන්න පුළුවන්. දැන් මේක අපි පාවිච්චි කරන්නේ නැහැනේ. මේ කොහොමත් ඒක ඇල්ල වැඩකුත් නැහැනේ. දැන් ඔන්න ඔය වගේ තමයි. ඊට පස්සේ මෙතේනොත් මේ ක්ලිප් එකත් එළියට ගලව ගන්න පුළුවන්. රබර් හෝස් එක තියෙද්දි. ඒකත් අර ලිවර් කරාට පස්සේ ඒකත් ගලවලා එනවා. එකත් කලවල ආවා දැන් ඊට පස්සේ රබර් හෝස් එක තමයි යෝක තියෙන්නේ දැන් හෝස් එක කපලි කරලා අර යකඩේ මේ ඉන්සුලේෂන් එක උඩට ගන්න පුළුවන් දැන් අපිට අවශ්‍ය වෙන නට් එකයි මෙන්න මේ කෑල්ල මේ නට් එකයි අර උඩ තිබිච්ච කෑල්ලයි තමයි අවශ්‍ය වෙන්නේ දැන් අපි මේ කරගෙන ඉවරලා මේකට දාගමු දැන් ඒක අයින් කරලා දාමු මේ හෝස් එකත් උදහන්න මේකෙත් කරන්න තියෙන්නේ මේ විදියටම තමයි අරක ගලවන්න ඕන
කියන්නේ අර උතන තියෙන මේ ප්ලාස්ටික් එක වගේ තියෙන එකට හානි නොවන විදියට ගලව ගන්නකොට දැන් උඩ ඊට පස්සේ ඒ කට්ට දෙකක් තියෙනවා එකක් සෙට් එකකට සෙට් වෙලා තියෙනවා ඒක කට්ටයක් උඩින් වෙනම හෝස් එක සෙට් වෙලා තියෙනවා මම මේ අර ඇතුලේ තියෙන හෝස් එක සෙට් වෙලා තියෙන උඩ කෑල්ල තමයි ඩිවර් කරලා එළියට ගන්නවට ඉස්සර වෙලා දැන් ඕකේ එළියට ගත්තා පස්සේ ඊට පස්සේ මෙතනින් මේකත් අර වගේ ගලවලා ගන්න පුළුවන් මම බලන්න මෙතනින් ඩිවර් කරාට පස්සේ මේ කෑල්ල වෙනම ගන්න පුළුවන් මූණත කෑල්ල මේක වෙනම එහෙම ගලවලා ගන්න පුළුවන් දැන් අපි මේ ටික අයින් කරගත්තා දැන් ඇතුලේ තියෙන ඊට පස්සේ අර මේකත් ත්‍රෙඩ් එකත් අර ප්ලාස්ටික් ත්‍රෙඩ් එක වගේ තියෙන මේක අර හෝස් එක පල්ලෙහා පිට ආවරණ තියෙන දඟර වගේ හෝස් එක පල්ලෙහාට යනකොට තමයි ඕක මේක තද කරලා තියෙන ත්‍රෙඩ් එකෙන් වගේ මේක අපි මෙහෙම කරකවලි වල ත්‍රෙඩ් එකෙන් වගේ ප්ලාස්ටික් කෑල්ල උඩට ගන්න පුළුවන් ඒකත් අයින් කරගත්තා දැන් ඊට පස්සේ අපි කරන්න ඕනේ මේ අර මේ කෑල්ල අයින් කර ගන්න ඕනේ ඒකත් වැඩක් නැහැ ඒකත් පස්සේනේ දාන්න අපි ඊට පස්සේ අර ඉස්සරලා නට් එක දානවා ත්‍රෙඩ් එක තියෙන එක තමයි දාගන්න ඕනේ ටෙලිෆෝන් සව එක පැත්තට හයි වෙන ත්‍රෙඩ් එක තියෙන එක වගේ තමයි දාගන්නවා දැන් ඔබට ඒ අර ඊට පස්සේ මේක කෑල්ල දාගන්න ඕන දෙවෙනියට ඔබට ත්‍රෙඩ් එක වගේ තියෙන නට් එක මහත් එක නැතුණා පොඩි එක දාගත්තත් පුළුවන් ඉතින් ටෙලිෆෝන් සව එකට හයි කරගන්න අනිත් පැත්තේ එක තිබ්බ නට් එක කියන්නේ දැන් ඔය අපි කෑල් දෙක දාගත්තා. දාගෙන ඉවරලා දැන් ඒ දෙක දාගත්තා. ඊට පස්සේ කරන්න තියෙන මේ ත්‍රෙඩ් එක වගේ එක අර මේ හෝස් එක පල්ලෙහාට යනවට ඒක හඳව ගන්න ඕන මේකට දාලා. මේකට හඳව ගන්න ඕන. මම මේ මෙහෙට වීඩියෝ එක කරේ ඔබට මේක හරියටම වටහා ගන්න විදියට තමයි මම කරේ. කරන්න වීඩියෝ පොඩ්ඩක් දිග වෙයි මම පුළුවන් තරම් ට්‍රයි කරන්න වීඩියෝ එක අඩුවෙන් දාන්න මේක පොඩ්ඩක් අර වීඩියෝ එක පොඩ්ඩක් දිග වෙයි කමක් නැහැ ඒක වුණත් ඔබට වැදගත් වෙන්න පුළුවන් මේක ඊට පස්සේ කරන්න තියෙන දැන් ඒක අරක හොඳ ගන්න තද කර ගන්න වැඩි තද කර ගන්න උඩට එන්න බෑ ඊට පස්සේ මේක අර අර උඩ තියෙන ක්ලිප් එක මේ ප්ලාස්ටික් එකේට ගන්න සෙට් වෙන්න ඕන ඊට පස්සේ කරන්න තියෙන්නේ අර උඩ තියෙන කෑල්ලත් දාගන්නවලු අර මේ හෝස් එක ඇතුළට අබර් හෝස් එක ඇතුළට ඊට පස්සේ එක ගෙනල්ලි වල අතෙන්ට තද කරනවා දැන් මේ තද කිරීමෙන් තමයි අරක හෝස් එක පල්ලෙහාට ගලවිලා යන්නේ නැත්තේ පෙසර එකට අබර් හෝස් එක ඇතුළේ තියෙන ඒක ගලවලා යන්නේ නැත්තේ මේක හොතර තද කර ගන්නවා මෙතන දැන් අපි ඒකත් තද කරගත්තා දැන් බලන්න ඒක නට් එක ගන්න අදින්න සෙට් වෙනවා දැන් අපි පරණ එක අපිට ඒක අවශ්‍ය වෙන්නේ ඒකත් අපිට අවස්ථාවක කපලා හදා ගන්න පුළුවන් දැන් ඉතින් අපිට ඕක අවශ්‍ය වෙන්නේ අපේ ළඟ එකක් තිබ්බහන්ද ඔන්න ඔය විදිහට තමයි ඔයාලට අනිත් පැත්තේ නට් එක අල්ල ගිහිලා තියුණත් ඒ පැත්තේ නට් එක වුණත් තියෙනවා නම් ඉස්සරහ නට් එකක් වුණත් කමක් නැහැ පස්සේ නට් එකක් වුණත් කමක් නැහැ මහත නට් එකේ දෙකෙන් එකක් දැම්මට කමක් නැහැ මොකක් හරි ඒක දෙකම එක පොට්ට තියෙන්නේ ඉතින් කහන්ද ඒ විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් ගන්න පුළුවන් මොකක් හරි මේ දෙපැත්තේ නට් දෙකෙන් එකක් එකක් කැඩිලා නම් අර වගේ අරක පාවිච්චි කරන්න පුළුවන් දැන් මම ඕන සෙට් කරගත්ත අපි හයි කරලා බලමු ඉස්සෙල්ලා මේ ඔසර් දෙකක් දා ගන්න ඕන රබර් ඔසර් දෙක අනිවාර්යෙන් ඇතුළට දා ගන්න ඕන මොකද නැත්නම් එතනින් ලීක් වෙන්න බලනවා ඒ කියන්නේ අනිවාර්යෙන් මේ රබර් ඔසර් දෙක ගැලගුවට පස්සේ අයින් කරලා තියා ගන්න ඕන සමහර රබර් ඔසර් දෙක කොහේ හරි හැලුණාට පස්සේ දාන්න ඊට පස්සේ වතුර ලීක් වෙනවා ඊට පස්සේ රබර් ඔසර් දෙක ගන්නත් හොයා ගන්නත් අමාරුයි අලු සෙට් එකක්ම ගන්න ඕන සමහරට මේ ඔසර් ගන්න. ගන්න ඔසර් දෙක පරිස්සම් කර ගන්න ඕන. ඊට පස්සේ දැන් මම මේක සවි කරා. ගන්න ඕන හදාගත්ත අපි මේ ඇන් සවය එක නැත්තම් ටෙලිෆෝන් සවය එක. දැන් අපි මේක පිච් කරලම බලමු වැඩේ සාර්ථකද කියලා. මේකට ගොඩක් කට්ටිය ත්‍රෙඩ් සීල් දාලා මම දානවා ඉතින් ත්‍රෙඩ් සීල් දාන්න අවශ්‍යතාවයක් නැහැ මෙතෙන්ට. මොකද දන්නවද අර රබර් ඔසරක දාන්න ඒකටයි අපි රබර් ඔසරකට ගන්න සීට් එක තද වෙලා තියෙනවා. ත්‍රෙඩ් සීල් දාන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් අපි සවි කරගත්ත දැන් වතුර ඇරලා බලමු.
දැන් බලන්න විදේ සවයක නැත්නම් ආනි සවයක බලන්න පොඩ්ඩක්වත් වතුර ලීක් කරනවද බලන්න මේ වතුර බෙසර හොඳටම බෙසරගත් තියෙන මේ වතුර ලයින් එකේ බලන්න චුට්ටක්වත් තියෙනවද කියලා නෑ දැන් අපේ වැඩේ සාර්ථකයි බලන්න අපි අහක දාලා විසික් කරපු හෝස් එකක් අරගෙන ඉවර වෙලා අපේ කැඩිච්ච හෝස් එකට මාරු කරගත්ත ඒ පිටින්ස් ටික අවශ්‍ය ටික මේකට දාලා දැන් බලන්න ඔබ මේක කඩෙන් ගන්න ගියා නම් හෝස් එක ගන්න ගියත් හෝස් එකත් ගණන් හෝස් එක විතරක් ඒ වගේම සමහරට හෝස් එක නැතුව සමහර කට්ටිය බිඩේ සවා සෙට් එකම ගන්න සෙට් එකම ගන්න ගියත් අද කාලේ කීයක් වේදම් වෙනවද ගොඩක් ගාණක් වේදම් වෙනවා හැමදේම ගණන් නෙවෙයි දවස්වල දැන් ওই වගේ දෙයක් ඔබට වුණොත් එහෙම මතක තියාගෙන අනිවාර්යෙන් ওই ක්‍රමය භාවිත කරලා ඔබට ඕක නිවසේදීම රිපෙයාර් කරන්න පුළුවන් කාටවත් කියන්න අවශ්‍යතාවයක්වත් නැහැ එහෙම නම් ඉතින් වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දෙන්න ගමන්ම අනිවාර්යෙන් වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න මේක අනිවාර්යෙන් ෂෙයා කරන්න මොකද දන්නවද මේකෙන් යම් කිසි කෙනෙක්ට උපකාරයක් වෙන්න පුළුවන් එහෙම නම් ඉතින් මගේ channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන ගමන් ඉදිරියේ තියෙන bell icon එක click කරන්න ඉදිරියේදී මම upload කරන සෑම වීඩියෝ එකම ඊට පස්සේ ඔබට නැරඹීමට අවස්ථාව ලැබෙනවා එසේ නම් ඉදිරියේදී මම වන්නු ආදර්ශමත් වීඩියෝ එකකින් නැවත හමු වෙන තුරු අදට ඔබෙන් සමු ගන්නවා ඔබ සැමට සුබම සුබ දවසක් ආයුබෝවන් චතුර SLMT